සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියං චි බුද්ධං සරණං ගච්ඡාමි තුතියං චි ධම්මං සරණං ගච්ඡාමි තුතියං චි සංඝං සරණං ගච්ඡාමි තුතියං චි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යං චි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යං චි සංඝං සරණං ගච්ඡාමි සදනාගමනං සම්පන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පක්ඛලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමනේන සම්ධින් ආජීව අන්තමතසේනම් ධම්මං සාධකං සලංකිතං කම්වා අප්පමාදේන සම්පාදේ සම්බං බුද්ධ සම්පන්නයන්ින් අපි මෙතෙන් අසේ දැන් මාස ගානක් තිස්සේම සංකස්කන්ධය විදාකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලමින් සම්මස්නේ කරමින් වාසය කළා. ඇත්ත වශයෙන්ම අප ඒ භවනා ක්‍රම අනුගමනය නොකළත් අනුදැන්නේ නැතුව ඒ යහපතක් සිදුවන නිසාම එය දිගින් දිගටම කරගෙන යාමට අප ඉඩ හැරී විශේෂයෙන්ම එසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් එවැනි සම්මස්සනයක් කරන විට සිත තුළ කුසල් සිත් තමයි උපදින්නේ විශාල කුසලයක් වෙන ජනිත වෙන. අනිත් පැත්තට එලෙස නැවත නැවත එහෙම සිහිපත් කරන විට සිතේ සමාධිමත් ස්වરૂපය සමාහිත භාවයක් ඇති වීමටත් ඒ උපකාර වෙනවා. හේතුව අන් අරමුණු කරා සිත යනට බොහෝ දුරට අදවන දෙයක්. අනිත් පැත්තට එය විදර්ශනා ඥානවල තියෙන සම්මස්තන ඥානය කියලා එකක්. ඒ සම්මස්තන ඥානය ඇතිවීමට එලෙස සිටීම ප්‍රයෝජනවත් වෙනවා. යම් කෙනෙක් වෙනත් භවනා ක්‍රමයක් කරලා සෝවාන් ආදී මාර්ගයක් සාක්ෂාත් කරලා තිනවා නම් ඔහුට ඵල සමවිතට සමවැදීමට ඒ සත්‍යයනා කිරීම තුළින් කරන සම්මස්තනය උපකාරයි. ආරමී ශක්තියින් පිරී ඇති සමාධි ප්‍රඥා දියුණු වී ඇති කෙනෙකුට නම්
එවැනි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මස්නය කිරීමක් තුළින් වර්තමාන පංචස්කන්ධ ලෝකයේම ඇතිවන අනිත්‍යතාවය දැකලා සමහර විට නිර්වාණය කුණුවත් සාක්ෂාත් කිරීමට උපකාර වෙනවා. මේ ආදී යම් කිසි සිදුවන යහපත සලකාගෙන අපේ දිගින් දිගටම මේ සින්හත්යට කරන්නට අවසර දුන්නා. අද මේ භාවනාවම මේ අය මේ දක්වා කරපු මේ භාවනාවම වෙනත් ස්වරූපයකින් අප ඉදිරිපත් කරනවා. එසේ ඉදිරිපත් කරන්නේ ඒ අනුව සිත මෙහෙයවීමෙන් අපේ පංචස්කන්ධ ලෝකයේ ක්‍රියාත්මක වන ආකාරය අපට පහසියෙන් දැනගන්නට පුළුවන් වෙනවා. එකපාරටින් අනෙක් පැත්තට ඒ භාවනාව එලකින් කළොත් සීල සමාධි ප්‍රඥා දිනුනු ඇති කෙනෙකුට නම් නිවන උනත් ඒ අනුව කටයුතු කිරීමේ සාර්ථකත්වන පුළුවන් වෙන නිසා මේ දක්වා මේ සින්නත් අය භාවනාවට යොමු කළේ පඨවි ධාතු අනිත්‍යයි ආපෝ ධාතු අනිත්‍යයි තේජෝ වායු ධාතු අනිත්‍යයි දුකයි අනාත්මයි මේ ආදී වශයෙන් කොටස් කොටස් වශයෙන් අස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය ජීව ශරීරය මනස අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ඉන්ද්‍රියන් ධර්ම නවන ගෝචර වන අරමුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසන ඒ ඊට පස්සේ ඒ චක්කු විඥාන ආදී ඒ ඉන්ද්‍රියන් තුළින් ඇතිවන අරමුණු මේ විඥානය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලැබෙනවා. මේ විදිහට කොටස් කොටස් වශයෙන් අරගෙන ඒ භවනාව කළා. ඒ කරපු සෑම භවනාවකට ගන්නාලා දේ සෑම අරමුණක්ම අද එක ඉන්ද්‍රියයකට ප්‍රතිපත්ත කරලා භවනා කරන්නටයි අප උගන්වන්නට හදන්නේ. ඒ කියන්නේ කේතේදී මේ විදිහට සිටුව අප භවනා වාක්‍ය කියවන්නේ නෑ. මේ තින්වත්ය මේ කියන දේ හොඳට අහගන්න ඕන. අහගෙන ඒක දිස්සියදා දරාගෙන ඒ අනුව පිළිපදින්න ඕන. සුණාත ධාරේ චරාත සුණාත හොඳින් අහන්න ධාරේ හොඳින් ධාරණය කරගන්න චරාත ඒ අනුව පිළිපදින්න. භවනා වාක්‍ය අප කියවන්නේ නෑ. අද කලින් කියපු කරපතනද භවනා කොටස් නැයි අපි එක එක ඉන්ද්‍රියට අනුයුක්ත කරලා අනුබද්ධ කරලා මේ කතා කරන්න හදන්නේ. දැන් උදාහරණයක් කියව. මේ තින්වත් අය ඇස අනිත්‍යයි කන අනිත්‍යයි ඒ වගේම නාසය අනිත්‍යයි දිව ශරීරය මනස අනිත්‍යයි දුක අනාත්මයි කියලා ඒ කොටස් හය මේක තාලලා ගන්නේ නැතුව ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනම එකට ගන්නේ නැතුව පළමුව ඇහැ අරගෙන ඇහැට අනුබද්ධ වන සෙසු සියලුම කොටස් අනිත්‍ය වශයෙන් මෙනෙහි කියලා මෙනෙහි කරලා ඒ කරන්නේ මෙහිමයි. දැන් මොන ඇහැ ගන්නවා? ඇහැ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ ඇහැ අනිත්‍ය ජන ආකාරය අපට දැනෙන්නට ඕනේ. කුඩා කාලයේ තිබුණු ඇහැ නෙවි ඒ නිල් පාටට පැහැපත් දීප්තිමත් තිබුණු ඇස් නෙවි අවුරුදු 20 වෙනකොට තියෙන. ඒව අවුරුදු 30-40 වෙනකොට තවත් වෙනස් වෙනවා. 50-60 වෙනකොට තවත් වෙනස් වෙනවා. එන්නේ එන්නම ඇහැ අනිත්‍ය යනවා. ඒ සංතති වශයෙන් සිදුවන අනිත්‍යතාවය කියන්නේ විපරිණාමය නිසා වෙනස් ස්වභාවයකට පත් වීම නිසා ඇහැ අනිත්‍යයට ගිය ස්වરૂපය අප කලින් දකිනවා. යන්නේ අවබෝධ කරගන්න. මේ ඒකේ ඇස අනිත්‍යයි 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 කියලා මෙන්නේ කරලා ඇසේ තියෙන පඨවි ධාතුව අනිත්‍යයි. ඇසේ තියෙන ආපෝ ධාතුව අනිත්‍යයි. ඇසේ තියෙන තේජෝ ධාතුව අනිත්‍යයි. ඇසේ තියෙන වායෝ ධාතුව අනිත්‍යයි. මේ විදිහට මනිනී කරනවා බලනවා. ඒ පඨවි ධාතුව අනිත්‍ය භාවය හොඳටම පැහැදිලිව පේනවා. මුලා කාලයේ තිබුණු ඒ සුකුමල ගතියේ යෙතු සිවන් සෝසකලාපනේ ඉවසට යනකොට ඒවා මෝරලා වෙනස් ස්වරූපයකට පත් වෙනවා. එවගේම දහවල් කාලයේ තිබුණු ඇනේ තත්ත්වය නෙවෙයි උදේ කාලයේ තිබුණු තත්ත්වය නෙවෙයි දහවල් කාලයේ වෙනකොට තියෙන්නේ. ඒක නිකම් උදේ තිබුණු අර ප්‍රභාස් ස්වභාවයේ පැහැදිලි ස්වරූපයේ දහවල් වෙනකොට හොඳට දැනුවත් වෙනවා වෙනස්කම් තියෙන ආකාරය.
නොයෙක් හේතු නිසා ඇස වෙනස් වෙනවා. ඇසේ පටවි ධාතුවක් වෙනස් වෙනවා, ආපෝ ධාතුවක්, තීජෝ ධාතුවක්, වායෝ ධාතුවක් වෙනස් වෙනවා. මෙසේ ඇස අනිත්‍යයි 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 කියලා මෙනෙහි කරන ඇසේ තියෙන පටවි ධාතුවක් අනිත්‍යයි, ආපෝ ධාතුවක් අනිත්‍යයි, ඇසේ තියෙන තීජෝ ධාතුව, ඇසේ තියෙන වායෝ ධාතුවක් අනිත්‍යයි කියලා බලනවා. තව නුවන් දිනු කෙනෙක් සිටිනා නම් පටවි ආපෝ තීජෝ වායු තවත් දෙන්න බලන්නට පුළුවන්. තේජෝ දහසේ හේ තියෙනවා සාමාන්‍ය අපේ ඇඟේ තියෙන රස සීතල ප්‍රශ්න උෂ්ණයක් තියෙනවානේ අංශ කන්නකට 0.4 පවතින. එම උෂ්ණත්වය අනිත්‍යද යනවා. ඇස් දෙවිලි වාගේ ඇස් දෙවිලියක් කරන තේජෝ දහසක් හේ ඇති වෙනවා ඒකත් අනිත්‍යද යනවා. ඒ වගේම ඇස් දිරාපත් කරන මෝරණ ගතියේ තේජෝ දහසක් හේ තියෙනවා ඒකත් අනිත්‍යද යනවා. ඇති කෙනෙකුට ඕන නම් එහෙමත් බලන්නත් පුළුවන්. තවත් නුවන් දිනු කෙනෙක් සිටිනම් බලන්නට පුළුවන් ඇහි පවතින කර්මයෙන් හටගත් රූපත් අනිත්‍යයි, සිතෙන් හටගන්නා රූපත් එලෙසින්ම අනිත්‍යද යනවා, ඉක්ෂුන්ගෙන් හටගන්නා රූපත් අනිත්‍යද යනවා, ආහාර වලින් හටගන්නා රූපත් අනිත්‍යද යනවා. මේව හැමෝටම කරන්නට බැහැ. ඒ ප්‍රඥාවේ මට්ටම් අනුව ඒව කරන්න පුළුවන් වන්නේ. මිනිස්සා දැන් දිනකටම කරන්නට පුළුවන් ඇස අනිත්‍යයි 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 කියලා මෙනෙහි කිරීමත් එහෙේ තියෙන පටවි ධාතුව අනිත්‍යයි ආපෝ ධාතුව අනිත්‍යයි තීජෝ ධාතුව අනිත්‍යයි වායෝ ධාතුව අනිත්‍යයි කියන සිහිපත් කිරීමත් ඒ අනිත්‍ය ධන ආකාරයේ වටහා ගැනීම මෙතන සිහිපත් කිරීමෙන් අවබෝධය යුත්තේ එයයි. ඒ අවබෝධය ඇතිවන්නට ඕන. ඊළඟට අපි කන අනිත්‍යයි කියලා දන්නේ නැහැ. ඇහැ කනාල කලින් කියවා වගේ ඇහැට ගෝචර වෙන අරමුණක් තියෙනවා. මොනවද ඇහැට අරමුණු වන්නේ? රූප. මේ රූප අනිත්‍යයි, රූප අනිත්‍යයි, රූප අනිත්‍යයි කියලා අපි ළඟට බලනවා. රූප අනිත්‍ය වෙනකොට මේ රූප වල තියෙන්නේ මොකද්ද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව කියන ධාතු හතර. ඒකට බාහිර වශයෙන් අපේ ඇහැට පෙනෙන යම් ආකාරූප තියෙනවා නම් ඒ සෑම එකක්ම නිර්මිත වී සෑදී ඇත්තේ ඒ කියන මූල ධාතු හතරෙන්. එම නිසා ඇහැට පෙනෙන සියලුම ජීවි සහ අජීවි, පණ ඇති පණ නැති සියලුම දේවල් ඔක්කොම අනිත්‍යයි. ඒ වෙලේ තියෙන පඨවි ධාතුවත් අනිත්‍යයි, ආපෝ ධාතුවත් අනිත්‍යයි, තේජෝ ධාතුවත් අනිත්‍යයි, වායෝ ධාතුවත් අනිත්‍යයි කියලා බලන්න පටහවා ගන්නවා. මේකේ ඇහැ ඒ වගේම ඇහැට දෙන රූප අනිත්‍ය වශයෙන් බලන්න. බාහිර වශයෙන් තියෙන කන ඇති කන නැති සියලුම දේවල් ඇහැට දෙනවා වශයෙන් අපේ පංචස්කන්ධයෙන් අපේ රූපස්කන්ධයත් අපේ ඇසට අරමුණ වෙන රූපයක් වශයෙන් තියෙනවා. බාහිර රූප එලෙස අනිත්‍ය දුක් වශයෙන් බැලුවාට පසු සමාංගයේ මේ ඇඟත් ඇහැට තියෙන මේ ඇඟ රූපය අනිත් පටලේ ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ වායෝ ධාතු දෙක. මේ රූපයත් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. රූපස්කන්ධයේ තියෙන පටලේ ධාතුවක් අනිත්‍යයි, ආපෝ ධාතුවක් අනිත්‍යයි, තේජෝ ධාතුවක් අනිත්‍යයි, වායෝ ධාතුවක් අනිත්‍යයි කියලා මෙන්නිට. මෙතන කරුණු දෙකක් අපි ප්‍රකාශ කළේ. එහෙනම් අනිත්‍යයි කියලා අපි මෙනෙහි කරනවා, එහෙට තේන රූප අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ඒක ටිකක් බෙදෙන ආකාරයෙන් අපි විස්තර කළේ පඨවි ආපෝ තේජෝ වායු වශයෙන්. තවත් කෙනෙකුට අවශ්‍ය නම් ඒව තව තවත් බෙදලා බලන්නත් පුළුවන්. එවැනි දීර්ඝ විස්තරයකට අපි බහින්නේ නැහැ. එතකොට මේ දෙක මේ ආයත මතකයි. අනිත්‍යයි. එහේ තියෙන රූප කොටස් පඨවි ආදී අනිත්‍යයි. ඇහැට තියෙන යන්තා රූප තියෙන නම් අනිත්‍යයි. ඒ රූප වල තියෙන පඨවි ආදී ධාතු කුරුස අනිත්‍යයි. දැන් ඇහැ රූපයයි ගැටුනන් පස්සේ මොකක්ද ඇතිවන්නේ? ඔව්, චක්ක විඥානේ ඇති වෙනවා. ඇයි මේ පහළම සිත? ඇයි මේ පහළම සිත ඊළඟට ගන්න අනිත්‍යයි 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 චක්ක විඥානේ අනිත්‍යයි චක්ක විඥානේ අනිත්‍යයි. දැන් මෙතන මේ සිටින තිරසදෙස මා දකුණු පැත්තේ සිට දේශන සිට දකුණු පැත්තේ සිටින තිරසදෙස බලලා එතකොට ඒ තිරස හඳුනා ගන්නට පුළුවන්. මේ අය අපි දකිනවා දකින්නකොට සිතක් පහළ වෙනවා. වම් පැත්තේ බලනකොට අර දකුණු පැත්තේ සිටපු මිනිස්සු දැකපු සිත් ඔක්කොම ඉවරයි. මේ පැත්ත අනිත් පැත්ත හැරිලා බලන. මේ විදිහට සෑම වෙලාවකම අපේ ඇහැට
ලැබෙන ලැබෙන අරමුණු වල එන්නේ මේ විඥානය ඇතිවන්නේ. ඇහැට පෙනෙන පෙනෙන අරමුණු වල එන්නේ මේ පහළ වෙන සිත ඇතිවන්නේ. ඒ සෑම සිතක්ම මොහොතින් මොහොතම වෙනස් වෙනවා. අරමුණු වෙනස් වෙන කොටත් වෙනස් වෙනවා. එසේ නුව සිතක් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. මෙන්න මේ සිතේ අනිත්‍යතාවය ඊළඟට බලන ඇයි පහළ වෙන සිත අනිත්‍යයි 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 කියේ. දැන් මතන තුන ඇහැ රූපය ඒ දෙකේ එකතු වීම නිසා පහළ වෙනවා. ස්පර්ශය නිසා සිතක් පහළ වෙනවා ඒ සිතක් තමයි. දැන් ඔය ඊළඟට එන්නේ මොකද? ඇහැ රූපයයි විඥානයයි ආවට පස්සේ මොකද එන්නේ? සංස්පර්ශය ඒකත් සම්බන්ධයි. ඊළඟට බලන චක්කු සංස්පර්ශය අනිත්‍යයි. චක්කු සංස්පර්ශයේ කියන්නේ ඇහැයි රූපයයි චක්කු විඥානයයි ගැටීම ඒ තුනේ එකතුවට. එතකොට හරියට කණු තුනක් පොඩ යමක් සබල පිට වල තියෙනවා නම් මේ කණු තුන කඩාගෙන හැලිනකොට ඒ කූඩ තිබුණ දෙයට සඳහා පවතින්නේ නැහැ. ඒක කඩාගෙන නැහැ. ඒ කණු තුනක් මේ ඒක කණුවක් දැන් අපි තුමු ලිපක් පොඩ කියලා තියෙනවා කියලා මුත්‍යක් බල් තුනක් පොඩ. බල් තුනම ගත්තොත් මුත්‍ය කඩාගෙන නැහැ. බල් තුනක් නෙමෙයි එක දලක් අහකට ගත්තත් මුත්‍ය ඇදහැරෙනවා. හේතුව මේ හේතුව වල බල කොටස් තුනක් මතයි මේක පවතින්නේ. සක්කු සංපස්සය ඇහැ මත පවතිනවා, රූපේ මත පවතිනවා, චක්කු විඥානය මත පවතිනවා. ඉතින් චක්කු විඥානයේ පමණක් වත් අනිත්‍යයට ගියොත් අර සංපස්සයට සඳහා සිටින්නට හැකියාවක් නැහැ. එතකොට රූපත් අනිත්‍යයට යනවා නම්, ඇහත් අනිත්‍යයට යනවා නම්, චක්කු විඥානයත් අනිත්‍යයට යනවා නම් සක්කු සංපස්සයට නිත්‍ය වශයෙන් කවදාවත් පිටන්නට බෑ. මොකද සක්කු සංපස්සයේ ඇති වෙච්ච හේතුව අනිත්‍යයට යන නිසා. මෙන්න මේක අවබෝධ වෙනකොට සක්කු සංපස්සය අනිත්‍යයි 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 කියලා අපට අවබෝධ කරගන්නට පුළුවන්. භාවනාවෙන් පසු වර දකින්නටත් පුළුවන්. සක්කු සංපස්සය තුනට පසු මොකද වෙන්නේ? ඔස්සත් සංස්පස්යෙන් පස්සේ නිවේදනා වේදනාව ඇති වෙන්නට පෙර එකක් ඇති වෙනවා. මොකද රහත රූපයක් ගැටලා සිතක් පහළ වෙච්චා පහළ වුණ ගමන් අපි ඒක රූපේ හඳුනා ගන්නවා. වේදනාව වෙන්නට ප්‍රථමයෙන් මේක සිදුවන්නේ. ඒකට අපි කියනවා රූප සංඥා කියලා. මේ සංඥාව කියන්නේ අපි හඳුනා ගන්න ආකාරය. නොඑක් දේවල් නොඑක් ආකාරයෙන් අප හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම මතයි වේදනාව හඳා පවතින්නේ. අපි එකම අරමුණක් හොඳ කියලා හඳුනාගත්තොත් දුක වේදනාවක් ඇති වෙනවා. ඒ අරමුණම නරකයි කියලා හිතුවොත් දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ අරමුණ මැදවත් වශයෙන් සංඥාවක් ඒ අරමුණ තුලින් ඇති කරගත්තොත් උපේක්ෂාසහගත වේදනාවක් මැදහත් වේදනාවක් ඇතිවෙනවා. අර පස්සේ ඇතිවිච්ච ගමන්ම මෙන්න මේ සංඥාව ඇති වෙනවා. මේ සංඥාවේ පස්සේ අපි තේරුම් ගන්නට ඕන අපි මුලා කරන ධර්මයක් කියලා. සංඥාව පරමාර්ථ වශයෙන් තියෙනයි කිව්වට සංඥාව අප හිතින්ම ඇති කරගන්නා ධර්මයක් විනා සත්‍ය වශයෙන් ඇති ධර්මයක් නෙවෙයි. ඒක තේරුම් ගන්නට ඕන. මේ සංඥාව අප විසින්ම අපේ සිතින්ම අපේ තියෙන මෝඩකම තමයි ඇති කරගන්නා දෙයක්. ඒක අපි මුලා කරන දෙයක්. අප සංඥා විසින් මුලා වුණා. මනුෂ්‍යක උපමා සංඥා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ නිවිපුවක් වගේ මේ සංඥාව කියලා මුලා කරනවා. නැති දෙයක් ඇති ලෙසින් පෙන්වන්න කරනවා. අපිට මේ කණුවක් දෙක බැලුවොත් මේ කණුව කියලා සංඥාවක් ඇති වෙනවා. මෙතන කණුවක් සත්‍ය වශයෙන් නැහැ. තියෙන්නේ එකතරකට උදෙන් ඉඳන් හත මේ පිටුවල තිබෙන බඩු සමූහයක් ඒක උඩින් තව බදාම ටිකක් දාලා පාට් ටිකක් දාලා තියෙන මේවා ඉතින් කණුවක් කියලා දිස්සෙනවා. අපට ඇහැට පේන යන්සා රූප ඇස්නම් ඒ රූපවල අපි දකින්නේ පාට ඒ රූපයේ තියෙන නැත්නම් ඒකේ තියෙන හැඩය ස්වරූපය. ඔය දෙක හැර වෙන දෙයක් එහෙන් අපට දකින්නට බැහැ. ඒ පාටට හැඩයට ස්වරූපයට අපි වැටිලා තමයි මේ සංඥා ඇති කරගන්නේ. නමුත් එහෙම ඒ සංඥාවල් අපි කොයි ආකාරයෙන් ඇති කරගත්තත් ඒ දකින රූපවල යථා තත්ත්වය අපේ තියෙන සංඥාව නෙවෙයි. ඒ කියන්නේ අපි අතක් වර්ගන අතක් අතක් කියලා සංඥාවක් ඇති කරගත්තට අපිට පෙනෙන අතක් වශයෙන්
එතන අපක් නැහැ. ඇට කාලි ටිකක් එකතු කරලා මාස් ටිකක් එකතු කරලා නහර වලින් ගැටගහලා උඩින් තව හැමකින් වහලා ওই දේ ආදියත් ඒකට මිශ්‍ර වෙලා එකතු වෙලා තියෙනකොට අපිට ඒක අතක් වශයෙන් පෙන්වුම් කරන අසංඥා. නමුත් සත්‍ය වශයෙන් එතන අතක් ගන්නට ලැබෙන්නේ නැහැ. සංඥාවේ මුලා වුණාට. එම නිසා මේ සංඥාව සිටින් ඇති කරගන්න. ඥාන ළමෙක් දැක්කොත් කෙනෙකුට හිතන්න පුළුවන් මේක ලක්ෂණ රූපයක් ලක්ෂණ රූපයක් කියලා. එයාගේම හතුරු කෙනෙකුට පුළුවන් මේක නරක රූපයක් හැසිරියක් හැසිරියක් කියලා හිතන්න. තවත් භාවනාවෙන් දියුණු කෙනෙකුට හිතන්න පුළුවන් මේක දහස පොඩක් දහස පොඩක් කියලා. පිළිකුල් භාවනාව බලන හොඳට දියුණු වෙච්ච කෙනෙකුට හිතන්න පුළුවන් මේක කුණු ගොඩක් කියලා. මේ මොකක්වත් නැති කෙනෙකුට හිතන්නට පුළුවන් මේවා නිකන් ඔලේ පවතින අර මං සතතාවයක් කියලා එක දවසක් ප්‍රකාශ කිරීම සතතා ධර්මයක් සතතා ධර්මයක්. ඉතින් මේ සියල්ලම ඇති කරගන්න. එහෙම නැතුව රූපයේ විසින් නැහැට කියන රූපයක් විසින් කිසිම සංඥාවක් අපට ඇති කර දෙන්නේ නැහැ. අප විසින් මේ සංඥාව ඇති කරගත්තා ඒ සංඥාව නිසා අපි මුලා වෙනවා. මෙන්න මේ සංඥාව නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. දැන් මේ දකුණු පස සිටින මේ දෙවිපින් අත්පාතක මහත්තුරුන්ගේ ඔක්කොගේම නම් අප දන්නවා නම් පළවෙනි එක්කෙනා දැකලා ඒ නමින් හඳුනාගත්තාට පසු දෙවෙනි එක්කෙනා දැක්කේ. දෙවෙනි එක්කෙනා දැක්කොට අර පළවෙනි හඳුනා ගැනීම නෑ. තුන්වෙනි එක්කෙනා දැක්කොට අර ඉස්සෙල්ලා තිබුණු හඳුනා ගැනීම දෙකක් නෑ. දකුණු පැත්තෙන් වම් පැත්තට හැරිලා බලනකොට නැත්තම් වම් පැත්තෙන් දකුණු පැත්තට හැරිලා බලනකොට කලින් තිබුණු සංඥා ඔක්කොම නිරුද්ධ වෙනවා. නැති වෙනවා. එතකොට අපි මේ ජීවිතයේ යන්තා සංඥාවල් ඇති වුණා නම් ඇහැතුලින් අද දක්වා ඒ සෑම සංඥාවම ගිලිහි ගියා. අනාගතෙත් එහෙම නිරුද්ධ වෙනවා ඇති වෙන සියලුම සංඥා. වර්තමානයේදී ඒ සියලුම සංඥා අනිත්‍යට යනවා. ඉතින් ඇහැට රූපයක් ගැටෙනවා. ඒ නිසා දක්ව සංපස්සයක් ගැටෙනවා. මේ ඔක්කොම අපි අනිත්‍ය වශයෙන් බලනවා. ඒක අනිත්‍යයි. රූපානිත්‍යයි. චක්කු විඥානය අනිත්‍යයි. දැන් චක්කු සංපස්සය අනිත්‍යයි. ඔන්න කාන්ති සංඥාවක් ඇතිවන රූප සංඥාවක්. රූප සංඥාවත් අනිත්‍ය කියනවා. මේ සංඥාවයි අර කියපු පස්සය දෙක එකතු වුණාට පස්සෙ ඔන්න වේදනාවක් ඇති වෙනවා. චක්කු සංපස්සය වේදනාව කියලා කියනවා. ඇයි රූප ඇති ස්පර්ශ වීම නිසා හේතුලින් පහළවන වේදනාව. මේ වේදනාවත් අනිත්‍ය බව ඊළඟට මෙනෙහි කරනවා. අප මේ ජීවිතයේ මේ දක්වා කොපමණ නම් රූප දැකලා වේදනාව ඇති කරගන්නට ඇද්ද? ටෙලිවිෂන් බලලා චිත්‍රපට බලලා සමාජයේ දූ දරුවන්ගේ නෑදෑයෙක මිස්සන්ගේ යාළුවන්ගේ කෙලිකව සමාජයේ දැකලා කොයිතරම්නම් සුඛ වේදනාවල් ඇති කරගන්නද? කොයිතරම්නම් අපි අරමුණු දැකලා අනිෂ්ට වූ අරමුණු දැකලා දුක් වේදනාවල් ඇති වෙන්නේ ඇද්ද? කොයිතරම්නම් නැදවත් අරමුණු අපේ ඇහැට හැම වෙලාවෙම නැදවත් වේදනාවක් ඇතිවන්නද? ඒ සියලුම වේදනාවල් අද එකක්වත් නැහැ. ඒ සියලුම වේදනාවල් ඇති වුණ ගමන්ම නැති වී ගියා. දැන් පවතින මේ සියලුම වේදනාවල ස්වરૂපයක් එලෙසින්ම ඇති වෙලා නැති වෙලා යනවා. එහෙට රූපයක් දකින්නවා. රූපය අපේ සංඥාවෙන් හොඳයි හොඳයි කියලා හිතනවා නම් ඒකට සුඛ වේදනාවක් ඇති වෙනවා. ඒ රූපේම අවශ්‍ය නම් මේක නරකයි නරකයි කියලා හිතුවොත් දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ රූපේම නැත්තම් ධාත්මාත්‍රයක් නැත්තම් පිළිකුල් වශයෙන් බලන උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. අරමුණු තුලින් නෙවෙයි මේ වේදනාව දැනිටවන්නේ අපේ සිතේ තියෙන මුලාවසනි. මුලාව අපේ සිතින් ඇති කරන සංඥාව. සංඥාව ඇතිවන්නේ අපේ සිතේ තියෙන මෝඩකම නිසා, අවිද්‍යාව නිසා. ඒකයි රහතන් වහන්සේලාට සංඥා නැති අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන්නේ. කිසිම රූපයක් දැක්කට කිසිම සිදුවිල්ලක් ඇතිවන්නේ ඕන නම් ඇති කරගන්න පුළුවන් රහතන් වහන්සේට. ඒකෙන් අදහස් වෙන්නේ මේ සංඥාවල් අපේ සිතින් ඇති කරගත්තහම මේ සංඥා සියල්ලම මෝඩකම පසුබසින් ක්‍රියාත්මක වන නිසා සිදුවන දෙයක් වශයෙන්. ඒකට මේ සංඥාවත් විඥානයක් නිසා, පස්සයක් නිසා අර වේදනා ඇති වෙනවා සංඥාවට අනුකූලව. මේ වේදනා සියල්ලම සැපක් ඇති වුණත් අනිත්‍යයට යනවා, දුකක් ඇති වුණත් අනිත්‍යයට යනවා, මෙදහත් වේදනාවක් ඇති වුණත් අනිත්‍යයට යනවා. දැන් බලනයි සංපස්යෙන් ඇති වෙන සංඥාවෙන් ඇති වෙන වේදනාවත් අනිත්‍යයට යනවා, අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි.
දැන් මේ දක්වා අපි කියේ ඇහ අනිත්‍යයි, ඇහි තියෙන ධාතු කොටස් අනිත්‍යයි. රූප අනිත්‍යයි, රූපවල තියෙන ධාතු කොටස් අනිත්‍යයි. මේ දෙක ගැටීම නිසා චක්කු විඥාන ඇසිතේ ඇහි පහළ වෙන සිතක් ඇති වුණා නම් ඒකත් අනිත්‍යයි. මේ තුන් දෙනා එකතු වෙන නිසා ස්පර්ශයක් ඇති වෙනා චක්කු සම්පස්සේ ඒකත් අනිත්‍යයි. මේ චක්කු සම්පස්සය සමගම සංඥාව රූප සංඥාවක් ඇති වෙන අය සංඥාවක් අනිත්‍යයි. රූප සංඥාව සමගම අර්පස්සේ සමගම වේදනාවක් ඇති වෙනවා, වේදනාවක් අනිත්‍යයි. වේදනාව ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? වේදනා පත්‍ය සංහා කියන්නත් පුළුවන්, වේදනා අනිසා චේතනා ඇති වෙනවා කියන්නත් පුළුවන්. වේදනාව ඇති වුණාට පස්සෙ ඒ රූපය අරමුණු කරමින් නැවත නැවත සිටින වෙනවා. විතක්කය පහළ වෙනවා. විතක්කය කියන්නේ අරමුණට නැවත නැවත සිටපත් වෙන එක. රූප විතක්ක ඇති වෙනවා. අපි මේ රූපේ දැක්කා. ඉතින් සුභ වේදනාවක ඒක ගැන නැවත නැවත සිට ඒ රූපේටම නැවත නැවත පැමිණෙන හැබැයිද මලකට බඹරෙක් ඉදිලිය කියලා වසන්නා වගේ. ඒ රූපේ මෙල්ලෙලි නැවත නැවත සිටීදී ඇති වෙන රූපේ මතටම සිත් නැවත නැවත අරමුණු වෙමින් පවතින රූපේ මත මේ රූප විතක්ක ඇති වෙනවා. රූප විතක්කත් එලෙසින්ම අනිත්‍යයට යනවා. විතක්ක ඇති වුණාට පස්සේ ඊළඟට ඇති වෙන මොනවද? ඕ රූපේ නැවත නැවත රූපේ මතටම සිත් නැගමින් ඒ මරමුණු කරන රූපය හොඳින් බලන්නට රූපේ මත සිත පැතිරෙන්නාසේ විචාරේ රූප විචාරේ ඇති වෙනවා. හරියට වතුරකට තෙල් බින්දුවක් දැම්මොත් තෙල් බින්දුව වතුර මත පැතිරෙනවා. අන්න ඒ වගේ රූපේ මේ අල්ලගෙන අපි ඒකේම සිතුවිලි පවත් ගන්න හදනකොට නැවත නැවත සිතුවිලි විකල්පයෙන් ඇති වෙනකොට අර රූපේ පැතිරෙන්නාසේ සිත පැතිරෙමින් රූප විචාරේ ක්‍රියාත්මක වෙනවා. තේරෙනවද? රූප විචාරේ ඔන්න එතකොට අනිත්‍යයි 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 කියලා අපි මෙනෙහි කරනවා. මේ රූප විචාර මෙලෙසින් ඇති වෙනකොට ඇති වෙන්නේ ඔන්න සිතිවිලි ගලානින්ද සංස්කාර. අර රූපය අල්ලා ගන්නවා, අල්ලා ගැනීම නිසා සංස්කාර ගලනවා. ඒවට අපි කියනවා රූප මොනවද? සංචේතන. රූප සංචේතන පහළ වෙනවා. මේ අයව පමනාවට නැගුවන් හුඟ කාලයක් තිස්සේ අවබෝධයක් ඇතිව හෝ නැතුව. එතකොට රූප සංචේතන ඔක්කොම ඇති ඇති යන ඕවට තමයි කියන්නේ සංචේතනවලට සිත්විලි සංස්කාර කියලා. චිත්ත සංස්කාර. මේ සියලුම චිත්ත සංස්කාර අපි අතීතේ අන්සාර රූප අරමුණු කරගෙන ඇති වුණා නම් විතක්ක විචාර සංස්කාර චේතන ඒ සියල්ලම නැතුව ගියා. දැන් අල්ලගෙන මේ රූප අල්ලගෙන ඇති කරගන්න ලබන සියලුම විතක්ක විචාර සංචේතන ආදී සියලුම සංස්කාර ගන්න අනිත්‍යයි අනිත්‍යයි කියලා අපි බලනවා. මෙසේ අද වේදනාව වේදනාව සමගම මෙවැනි විතක්ක විචාර සංචේතනාවත් ඇතිවීම නිසා ඕන තණ්හාවක් ඇති වෙනවා. රූප තණ්හාවක්. ඒ තණ්හාව ඇති වෙනකොට ඒ තණ්හාවට අනුකූලව ඊට පස්සෙ නැවත විචක්ක ඇති වෙනවා. නැවත විචාර ඇති වෙනවා. නැවත සංචේතන ඇති වෙනවා. මේක ධම්මලක පුරුක් වගේ එකිනෙකට ගැට ගැසි ගැටි ඉදිරියට ඉදිරියට යනවා. තේරුණාද? එතකොට රූප සංචේතන අනිත්‍ය වෙනකොටම අර රූප විචක්කත් අනිත්‍යයට යනවා. රූප විචාරක් අනිත්‍යයට යනවා. මේ එකක් අනිත්‍ය බව දකිනවා. රූප තණ්හාව ඇති වෙනවා. තණ්හාවත් අනිත්‍යයට යනවා. ඒ තණ්හාව සමගම තව එක දෙවිවල්ලාගෙන තව තවත් සංචේතන ඇති වෙනවා. ඒවත් අනිත්‍යයට යනවා. මේ ඇහැට ප්‍රතිපද වූ මේ සියලුම ධර්ම එකිනෙකට පිළිවෙලින් ඇති වෙමින් නැති වෙමින් යන හැටි අප මේ විදසුන් ඇතින් බලන්න තේරෙනවා. අපි එකක් ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි කියන එක නිමිති කළේ පඨවි ධාතු අනිත්‍යයි, ආපෝ තේජෝ වායු ධාතු අනිත්‍යයි, චක් විඥාන අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි. ඒ විදිහට ප්‍රකාශ කොටස් වශයෙන් දැන් මේ ඇහැට අනුයුක්ත වෙච්චි සියලුම ධර්ම එකට අරගෙන අපි ඒවා අනිත්‍ය වශයෙන් බලනවා. මෙසේ බලන්නේ මොකටද?
මේ පංචස්කන්ධ ලෝකයේ ක්‍රියාත්මක වන්නේ කොයි ආකාරයෙන්ද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න. මේ දුක්ඛස්කන්ධය මේ දුක්ඛ පර්වතයේ පෙරලෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා වසහා ගන්නට. පටිච්ච සමුප්පාද ධර්ම චක්‍රය කැරකෙන්නේ කොහේද කියලා අවබෝධ කරගන්නට. දැන් මෙතෙන්දි බලන්න ඇහැ රූපයේ ගැටීම නිසා චක් විඥාන ඇති වුණා පස්සේ ඇති වුණා පස්සෙන් පස්සේ පස්ස පස්සේ ආවේදනා කියන්නේ. නැත්නම් මාස්කාරය තියෙනවා චේතන. මේ සංස්කාර නිසා සිදුවන්නේ මොකද්ද? අනාගතයේදී නැවත නැවත උපදිනවා. මේ ඇහැ තුළින් මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය දකිනවා. ඒ ක්‍රියාවලියේ එක එක අංගයකට අනිත්‍යට යන ආකාරය අපි දකිනවා. එතකොට අපේ පංචස්කන්ධයෙන් මේ ඇහැ අරමුණු වෙමින් ඇහැ තුළින් සිදුවන මේ සංස්කාර ගමන දික්කන ආකාරය අපි අවබෝධ කරගන්නවා. තේරෙනවා? ඇහැ අනිත්‍යයි, රූප අනිත්‍යයි. එවනනම් ඒක පුළුවන් ඇහි තියෙන රූප කොටස් පතරිය ආපෝතේ ගෝවායි අනිත්‍යයි ආදී වශයෙන්. ඇහැට පේන රූප කොටස් අනිත්‍යයි. සක්කු විඥානයේ නිසා තියෙන එකක් අනිත්‍යයි. ඊට පස්සේ තුනේක තුනම ස්පර්ශයේ එකක් අනිත්‍යයි. පස්සේ එනකොටම සංඥාවක් ඇති වෙන රූප සංඥාවක්. ඒකක් නැහැ. ඔය සංඥාව සවපස්සේ නිසා වේදනාවක් ඇති. වේදනාවක් අනිත්‍යයි. වේදනාව ඇති වෙනකොටම සංඥාවක් ඇති වෙනවා. ඒ සංඥාව ඒකක් අනිත්‍යයි. සංඥාව නිසාම නැවත විචක්ක ඇති වෙනවා, නැවත විචාර ඇති වෙනවා, නැවත සංචේතන ඇති වෙනවා. ඒවත් අනිත්‍යයි. මේ සංචේතන ඇති වෙනකොට ඒ රූපේ අල්ලා ගන්න. මේ අල්ලා ගැනීමත් අනිත්‍යයි. නැවත සංචේතන ඇති වෙනවා. මේක තමයි සංස්කාරය හරකවන්න ආකාරය. එහැතුලින් මේ සෑම දෙයක්ම අනිත්‍යයි 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 කියලා අපි බලමු. ඊළඟට දන්නවා කන. එහේ ගාවට කනද. කන අනිත්‍යයි 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 කියලා මෙනෙහි කරන කන අනිත්‍ය කියන බව වටහා ගන්නවා. ඒකත් කනේ තියෙන ධාතු කොටස් පඨවි ධාතුව අනිත්‍යයි, ආපෝ ධාතුව අනිත්‍යයි, තීජෝ ධාතුව අනිත්‍යයි, වායෝ ධාතුව අනිත්‍යයි. අවස්ථේ නම් මේකේ තියෙන කර්මජ රූපත් අනිත්‍යයි, චිත්තදේ සුදාහාරණ කියන රූපත් අනිත්‍යයි කියලා බලන්නත් පුළුවන්. අවස්ථේ නම් මේකේ තීජෝ ධාතු තවත් අනු කොටස් වලට බෙදලා බලන්න පුළුවන්. සංසාපන පරිධාන පාවතික ආදී තියෙනවා. දැන් තීජෝ ධාතු කොටස් කියන්නේ දැවි ඒවා කලින් කියන එක නෙවෙයි. ඒවත් අනිත්‍යයි. එහෙම කරන්නට බැරි වුණත් කන අනිත්‍යයි, කනේ තියෙන රූප කොටස් අනිත්‍යයි. කනට මොනවද ඇහෙන්නේ? ශබ්ද අනිත්‍ය. ඒකන නිසාන පහසෙන්න තේරුම් ගන්නට පුළුවන්. මේ ශබ්ද ඇති වුණ ගමන්ම නැති වෙනවා. දැන් මා මේ ප්‍රකාශ කරන වචනයක් දානීයම ශබ්ද ඇති වී ඇති නැති නැති යනවා. මේ ශබ්ද වල එන්නේ එන්නේ තමයි අනේ පහළවෙන සිත් ඇතිවන්නේ. දැන් අපි මෙහෙම ශබ්දයක් වල ඔන්න මේ ශබ්දේ තේරුම් ඇහුණා. ඒක එන්නේලා සිත් පවතිනවා. ඒ සත්‍යයේ විදිහෙනකොටම ඒක එල්ලීලා පැවති සිත්හිත වැටෙනවා. නිරුද්ධ වෙනවා. තවත් සත්‍යයක් ඇතුළත ඒකෙ සිත් එල්ලෙනවා, ඒ සිතක් වැටෙනවා. ගිලිහියන. තවත් සත්‍යයක් ඇහෙනවා, ඒ සිතෙත් එල්ලීලා සිතක් පහළ වෙනවා, ඒකත් නිරුද්ධ වෙනවා. එතකොට මේ සත්‍යයේ අනිත්‍යය අනේක කාටක් පැහැදිලි ඉතාම සරල වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ සත්‍යය අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. සත්‍යයට පසු හේතුවන්නේ කණයි සත්‍යය ගැටීම නිසා. හෝත විඥානේ කණේ පහළවන සිත් ඒකත් අනිත්‍යයට යන බව අපි අවබෝධ කරගන්නවා. සමහර විට භාවනා කරන විට ඇති වෙන සත්‍ය දේශ බලමින් භාවනා කළොත් අපිට පේනවා සත්‍යවල එන්නේ එන්නේ සිත් පවතින සත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනකොට සත්‍ය දැනගත්තු සිත් නිරුද්ධ වෙනවා නැති වෙනවා අනිත්‍යයට යනයි කියන්නේ. ඊට පස්සේ සද්දවල ඇවිල පැවතිච්ච සිත අනිත්‍යද යනකොට ඒ රූපයයි මේ කණයි සද්දේ කියන රූපයයි විඥානයයි ආවම සංපස්සේ කියලා කියනවා. සෝත සංපස්සේ. අර කලින් කියපු තුනම අනිත්‍යද යනකොට අනත් අනිත්‍යන වෙන සද්දත් අනිත්‍යද යනකොට සෝත විඥානයත් අනිත්‍යද යනකොට සෝත සංපස්සේ තීර වශයෙන් කවදාවත් පවතින්නට හැකි කමක් නෑ. ඒකත් අනිත්‍ය කියන තේරෙනවා. ඊට පස්සේ පස්සේ ආවට පස්සේ ශබ්ද සංඥාවක් ඇති වෙනවා. ඒ සංඥාව අර කලින් රූප සංඥාව වගේම
ඇති වෙනවා නැති වෙනවා. සංඥාවට පස්සේ ඉතින් මොන වේදනාවක් ඇති වෙනවා. සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා තුනෙන් එකක්. ඒකත් අනිත්‍යදන ඒකත් බලනවා. ඒත් පස්සේ මොකක්ද ඇති වෙන්නේ? වේදනාව ආව පස්සේ මොන තණ්හාවක් ඇති වෙනවා. තණ්හාවක් අනිත්‍ය වෙනවා. තණ්හාව ඇති වෙනකොට නැවත විතක් ඇති වෙනවා. නැවත විචාරයක් ඇති වෙනවා. ඒවත් අනිත්‍යයි. ඒ විතක් විචාර සමගම ඇල්ලා ගැනීමකුත් ඇති වෙනවා. ඊට පස්සේ නැවත නැවත ඒ සංඥා අරමුණු කරමින් සිටීලි පහළ වෙනවා. ඔන්න සංචේතනා නැති. තේරෙනවා. ඒකී අපිට තේින්නේ මොකද්ද? එතෙන්දී පටිච්ච සම්පදායේ ක්‍රියාත්මක වන ආකාරය ඇහැ අනතුලින් අපේ මේ රූපස් නාමස්කන්ධය ක්‍රියාත්මක වන ආකාරය. තේරෙනවද? මෙන්න මේ විදිහට ඇහැට වෙන්නේ වශයෙන් බලන ඇහැට අනුබද්ධ වෙන්න සියලුම ධර්මයන්ගේ අනිත්‍යතාවය. කන වෙන් වශයෙන් බලන කන ශබ්ද එනිසා තියෙන සෝත විඥාන ආදී වශයෙන් එකට එකක් එකිනෙකට පිළිවෙලින් ඔක්කොම අනිත්‍යද අනාත්මද. දැන් ජීව ගන්නවා, නාසය ගන්නවා, ශරීරය ගන්නවා, මනස ගන්නවා, වෙන්නේ මතින්ම එකිනෙකක් මෙලෙසින් අරගෙන බලනවා. ඒකට අනුබද්ධෝ, ඒකට ප්‍රතිබද්ධෝ සියලුම ධර්ම පිළිවෙලින් අනිත්‍යද අනාත්මද. මේ පැහැදිලිවම පෙනෙනකොට අපට පේනවා මේ පංචස්කන්ධය ක්‍රියාත්මක වන්නේ කොයි කොයි විදිහටද. පංචස්කන්ධයේ ක්‍රියාත්මක වන ධර්ම අනිත්‍ය කියන්නේ කිනම් ආකාරයකද කියන භාවය. මෙන්න මේක දැක්වාට පසුව ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන කොටස් හයම මේ විදිහට අර කලින් කියපු අංග 10ක් මෙතන කියන්නේ එක එක කොටසට ඒ අංග 10ට බෙද බෙදා බෙද බෙදා අනිත්‍ය වශයෙන් දැක්කලා ඒක හොඳට අවබෝධ වුණාට පසුව මේ 6 අපි 6 පැත්තකට අයින් කරන්නයි හදන්නේ. කොහොමද? හරියට කේක් ගෙඩියක් තියෙනවා. අපි කෑලි 6කට කපනවා. කපලා කෑලි 6 6 පැත්තකට ගන්නවා. ගත්තට පස්සේ අර කේක් ගෙඩියේ තිබුණු තැන මොනවද ඉතිරවන්නේ? මොකුත් නැහැ. ඔන්නෙ මොකුත් නැති බව දකින්නටයි අපි මේ යන්නේ. හරි. ඒ මොකුත් නැහැ කියන එකට පොතේ කියන්නේ ශූන්‍යතාවයේ ශුන්‍යතාවයේ කිස් බව කියන්නේ. ඒ කිස් බව දකින්නටයි මේ භවනාව අපි මේ මෙලදී කියන්නට කරන්නට කියලා ප්‍රකාශ කරේ. දැන් ඇහැට අනුබද්ධ වූ සියලුම ධර්ම අනිත්‍යයි 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 නේ කියලා මෙනෙහි කරලා කනට ඇති වෙන සියලුම ධර්ම කනට ප්‍රතිබද්ධ වූ සියලුම ධර්ම අනිත්‍යයි අනිත්‍යයි කියලා දැකද ඒ වගේම නාසයේ දිව ශරීරයේ මනස සම්බන්ධ සියලුම ධර්ම අනිත්‍ය වශයෙන් දැකලා ඇහැට සම්බන්ධ වූ සියලුම ධර්ම සිතින්ම අයින් කරනවා. කනට සම්බන්ධ වූ සියලුම ධර්ම එලෙසින්ම අයින් කරනවා. අනිකුත් නාසයට සම්බන්ධ ධර්ම තවත් පසුකට අයින් කරනවා. දිවට ශරීරයේද මනස සම්බන්ධ වූ ධර්ම පසුකට සිටින්න අයින් කරනවා. සමාධිමත් සිතකින් කළා නම් ප්‍රඥාව දියුණු වෙලා නම් මේදී අපට අර කේක්කදී කෑලි හය කපුවා වගේ තත්ත්වයක් තමයි දකින්නට පුළුවන්. කෑලි හය කපලා අයින් කළා වගේ. මේදී අපේ සිත ශූන්‍ය භාවයකට පත් වෙනවා. හරියට කළ මේ අයට අත්දකින්නට පුළුවන් අපි කියපු එක ඇත්තද බොරුද කියලා. බැරි නම් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඕම කරලා ඒක හරියේ නැත්නම් සමතියවක් අපේ ඉදිරියට දකිනවා. දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා එකක් ගත්තේ නැහැ. අපි ගත්තේ අනිත්‍ය පමණයි. තේරෙනව නේද? මේක නැවත කියන්න අවශ්‍ය නැහැ. කාටවත් අවබෝධ වන්න ක්‍රම එකක් කරුණ වශයෙන් ප්‍රකාශ කළේ. මේ අනිත්‍ය තුළින් තමයි අනාත්ම භාවය අපි අත්දකින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය සංඤිනෝ භික්ඛවේ භික්ඛුනෝ අනත්ථ සංඥා සංඛාරේ. මේ අනිත්‍ය සංඥාවේ පිහිටලා සිටින දෙනාට යෝගාවචරයාට අනත්ථ සංඥා සංඛාති අනත්ථ සංඥාව පිහිටනවා. දැන් අපි අනිත්‍ය තුළින් අශූන්‍යතාවය දකින්නට බැරි නිසා අනාත්මය තුළින් ශූන්‍යතාවය බලන්නට හදනවා. අනාත්මතාවයේ බලන් උපකාර වන්නේ මොකද්ද? අනිත්‍යය. අනිත්‍යයෙන් තොරව අනිත්‍ය දර්ශනයකින් තොරව කවම කවම කවමදාවත්
අනාත්ම සංඥාව ඇතිවන්නේ නැහැ ඇති කරගන්නට බෑ. ප්‍රායෝගික වශයෙන් ඒක සිදු නොවන ක්‍රියාවලිය. අනිත්‍ය නොදැක අනාත්මය දකින්නයි කියන එක කිසිදා ප්‍රායෝගික වශයෙන් සිදු නොවන දෙයක්. එම නිසාම බුදුරජාණන් වහන්සේ චතක්ක සූත්‍රයේ මෙලෙස වදාරනවා. චක්කුං අය අනිත්‍ය කියන එක. චක්කුං අත්තාදීෝ වදෙය තන්න උපපජ්ජති. චක්කුස උපාදෝති පඤ්ඤායති වයෝති පඤ්ඤායති. යස්සකෝපන උපාදෝති වයෝති පඤ්ඤායති. අත්තාමේ උපපජ්ජතිද වේතිචාති විච්ඡස්ස ඒවමාලකං හෝති. තස්මා තන්න උපපජ්ජති චක්කුං අත්තාදීෝ වදෙය ඉති චක්කුං අනක්කා. පරිහසවත්තේ බුදුරජාණන් වහන්සේගේ වචන. ඇහැ යමෙක් අනාත්මයි ආත්මයි කියලා කියනවා නම් චක්කුං යෝ අත්තාති වදේය යමෙක් ඇහැ ආත්මයි කියනවා නම් තන්න උපපජ්ජී ඒක සුදුසු ක්‍රියාවක් හරි එකක් හරි වැඩක් නෙවෙයි. ඒක වැරදි. එයි චක්කුස උපාදෝපි පඤ්ඤායති වයෝපි පඤ්ඤායති ඇහි ඉදීමකුත් තියෙනවා. වැයවීමක් සෙවීමක් නිරුද්ධ වීමක් ගිනීමකුත් තියෙනවා. යස්සකෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති යමක ඇතිවීමකුත් නැතිවීමකුත් තියෙනවා නම් ඈ අනිත් ආත්මය කියලා නිගන්න. එතකොට නැතිවෙන්නේ මොකද්ද? අත්තාමේ උපජ්ජති වේදි චාති ඉච්ඡසේ මාගතං හොති. මේ ආත්මය මේ ඇතිවෙන්නේ ආත්මය මේ නැතිවෙන්නේ කියලා. يعني ඈ ආත්මයයි ආත්මය කියලා ගන්න එක සුදුසු නෑ. ඈ ආත්මය නම් මොකද ඈ අනිත්‍යයට යනවා. ඈ ඉපදෙනවා ඈ නැතිනවා. එහෙම ඈ ආත්මය නම් ඈ අනිත්‍යයට යනකොට ඈ උපදිනකොට නැති වෙනකොට ආත්මයත් උපදිනවා නැති වෙනවා. ඒක නිසා තස්මා තන්න උපපජ්ජති සක්කුන් අත්තාතියෝ වදේ යමෙක් ඇහැ ආත්මය කියලා කියනවා නම් ඒක වැරදි බුදුරේ. ඉති චක්කුන් අනත්තා මෙන්න මෙලෙසයි ඇහැ අනත්මයි. චක්කු විඥානෙට කොහොමද කියනවා? චක්කු විඥානය වත්තාති වදේ දන්න උපපජ්ජති ඇහි පහළ වෙන සිත ආත්මය කියලා කියනවා නම් ඒක සුදුසු නැහැ. මොකද හේතුව චක්කු විඥානස්ස උපාදෝ පඤ්ඤාන්ති වයෝපි පඤ්ඤාය. ඇහි පහළ වෙන සිටේ ඇතිවීමකුත් තියෙනවා නැතිවීමකුත් තියෙනවා. යස්සකෝපන උපාදෝපි වයෝපඤ්ඤායති අස්සාමේ උපජ්ජතිච වේදිකාත්ති විච්ඡස්ස ඊමාල ගන්නෝති. මේ චක්කු විඥානේ ඇතිවීමක් සහ නැතිවීමක් තියෙනකොට චක්කු විඥානේ ආත්මනක් ඒ ආත්මෙත් ඇතිවීමක් සහ නැතිවීමක් තියෙනවා. සස්මාතන්න උපපජ්ජති චක්කු විඥානං අත්තාතියෝ වදෙය ඇහැ තව පහළ වෙන සිට ආත්මය කියලා යමෙක් කියනවනම් ඒක ඒ නිසා සුදුසු නෑ, ගැළපෙන්නේ නෑ, ඒක වැරදි. ඉති චක්කු විඥානං අනිච්චා අනත්තා. මෙන්නත ඇහි පහළ වෙන සිටත් අනාත්ම. මේ බුදු වදනේ ප්‍රායෝගික ඇසින් අපි අත්දැකන්නටයි යන්නේ. අනිත්‍ය සංඥාව තුළින් අර්මා ඉස්සල්ලති අනිත්‍ය සංඥා අනිත්‍ය සංඥෝ වික්කවේ වික්කනෝ අනත් සංඥා සංසාති කියන්නේ අනිත්‍ය සංඥාව තුළින් මහණෙනි ඒ අනිත්‍ය සංඥාව දකින කෙනාටයි අනත් සංඥාව පිටන්නේ කියන්නේ අනාත්මයි අනාත්මයි කියලා සිතන විදිහෙන්ද නෙවෙයි අවබෝධය තුළින් අනාත්ම වන ආකාරයේ පත්‍යස්ස කරගෙන එතකොට දැන් මොන්නේ අපි අර කලින් කියවා ඈත සම්බන්ධ වූ සියලුම ධර්ම අනිත්‍ය වශයෙන් දැකලා ඒ ඉන්ද්‍රියය හය පැත්තකට කොටස් කෑකේ කිරියක් කපන්නාසේ ඒ කොටස් කෑකට වෙන් කරලා පැත්තකට දැම්මාට පස්සේ ශූන්‍යතාවය බලන්න පුළුවන් කියේ. ශූන්‍යතාවය දැක්කට නිවන එතන නෙවෙයි මෙහාට වැඩ කරන්න තිබෙනවා. එතකොට ඒ ශූන්‍යතාවය දක්නට බැන්නා මේ ආත්මය ආත්මයක් නැති බව අනාත්ම ස්වභාවය අපි දකිනවා. ඇහැ අනාත්මයි 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 කියලා මේ මොකක්ද ඇහැ අනාත්මයි කියන්නේ? අපට ඕනෑ විදිහට ඇති වෙන ධර්මයක් නෙවෙයි. අපට ඕනෑ විදිහට පවතින ධර්මයක් නෙවෙයි. අපේ කැමැත්තට අනුකූලව නැති වෙන ධර්මයකුත් නෙවෙයි. ඇහැ ධාතු මාත්‍රයක් පමණයි. ඒ ධාතු මාත්‍රය පඨවි ධාතුව පඨවි ධාතුව පාඩුවේ පවතිනවා. එහෙ පවතිනවා. වායෝ ධාතුව වායෝ ධාතුවේ පාඩුවේ පවතිනවා. ඒ පවතින තීජෝ ධාතුවත් එලෙසින්මයි අනිත් ධාතු කොටසත් එලෙසින්මයි පවතින. ඒවා අපේ මමයේ මගේ ආත්මය කියලා ගත්තට ඒක තියෙන්නේ අපේ හිතේ. මේ ඇහි නෙවෙයි ඒ ඇඟීම තියෙන්නේ අපේ හිතේ. එම නිසා මේ ඇහැ විතරක් අර සිටින් අයින් කළා නම් එහෙනම් අපේ මේ ඇඟේ ඇහැ මගේ ආත්මය කියන හැඟීම අයින් කළා නම් ඇහැ ධාතු මාත්‍රයක් පමණයි. ඇහි තියෙන්නේ මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු.
එහේ තියෙන පටවේ ධාතුවක් නම් නෙවෙයි ආත්ම නෙවෙයි. හේතුව මොකද? ඇහැ නිට්ටිය නම් එහේ තියෙන පටවේ ආපෝ තේජෝ ධාතු නිට්ටිය නම් ආත්ම කියලා කියන්නේ. දැන් ඇහැ මම කියලා මගේ ආත්මය කියලා ගන්නවා. කුංචි කාලේ තිබුණා කියන්නේ මගේ ඇහැ නිල් පාටයි වීදුරු බෝල වගේ දීප්තිමත් විනිවිද දක්නා ගැනීමක් කියලා. හොඳ දුරදක් හොඳට පෙනෙනවා. දැන් අවුරුදු 35-40 වෙනකොට ඉතින් ඇඳිටිත් ඇති වෙනවා. ඇහි පෙනීමත් දුර්වල වෙනවා. ඇහි බොර පාටේ තියෙනවා. නිල් පාට නැති වෙනවා. ඒ කාලේ තිබුණු ඇහැ ආත්ම නම් මෙලෙස නිරන්තරයෙන් වෙනස් වෙනකොට ඒ කාලේ තිබ්බ ආත්මයක් නැති කියලා. ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ ඇහැ නැහැ නේද? කුංචි කාලේ තිබ්බ ඇහැ ආත්ම නම් දැන් වෙනකොට ඒ ආත්මේ නැහැ. ඒක තේරෙනවා. මේ අනිත්‍ය සංඥාව තුළින් තමයි අනත් සංඥාව පිහිටන්නේ. ඇහ අනාත්මයි අනාත්මයි අනාත්මයි. එතකොට මේ පරිබාහිර ඇහැට පේන රූප ඒකනම් ඔක්කොම එක දුගිනිට මාන වෙන අපට අනාත්මයි කියලා පැත්තකින් කියන්න පුළුවන්. මොකද මම නෙවෙයි මගේ නෙවෙයි බාහිරනේ. මා ඊයේ දවසේ ප්‍රකාශ කළේ මේවා මේ ආගන්තුක වශයෙන් බලන්නේ කියන. අහගන්තුකේ. ඇහැට ආගන්තුකයි ඔක්කොම රූප. ඒක නිසා ඒ ආගන්තුක පරිබාහිර රූප ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ආත්ම නෙවෙයි කියලා අයින් කරන්නට අපිට පුළුවන්. එහි පහළ වෙන චක්ඥානේ මම නම් ඒ චක්ඥානේ මගේ ආත්මේ නම් චක්ඥානේ නිරුද්ධ වෙනකොට මගේ ආත්මයත් නිරුද්ධ වෙනවා. එහෙමනම් මෙතන ආත්මයක් කියලා ගන්නට ඉතුරු වෙන ශේෂුන් දෙයක් නැහැ. එහෙම නිසා චක්ඥානේ අනිත්‍ය නිසාම අනාත්මයි අනාත්මයි අනාත්මයි. තේරුණා? එතකොට චක්ක සංපස්සේ චක්ක සංකල්පයක් ගන්න අනාත්ම වශයෙන්. ඇයි ඇයි රූපයයි ගැටීම නිසා චක්ක විඥානය තියෙනවා. ඒ තුනේ ගැටීම නිසා ස්පස්යක් ඇති වුණා. ඒ ස්පස්ය තමයි මේ අනාත්ම කියලා ගන්න. චක්ක විඥානේ අනාත්ම නම්, ඇහ අනාත්ම නම්, ඇහැට පේන රූප අනාත්ම නම් ඒ තුලින් ඇති වෙන චක්ක සංකල්පයේ ආත්ම වෙන්නට කිචාවන්නේ අපට ඕන විදිහට නෙවෙයි. ඇහි ස්පර්ශයේ පහළවන්නේ අපට ඕන විදිහට නෙවෙයි පවතින්නේ අපට ඕන විදිහට නෙවෙයි නැතිවන්නේ ඒවා හේතුන් නිසා ඇති වෙනවා හේතුන් නැති වෙන තුන නැති වෙන ධර්ම මේක අනාත්මයි අපට ඕන විදිහට නෙවෙයි ඇහි පහළ වෙන යම් කිසි සංඥාවක් තියෙනවා නම් අපේ තියෙන අවිද්‍යාව තිබෙන නිසා ඔනි අපේ කැමැත්තට නෙවෙයි අපි අකමැති වුණා නරක නිමිති දකින්න සාහසිනේ අපි අකමැති වුණා තේමිය නරක නිමිති වශයෙන් තම සංඥායි මොකද අවිද්‍යාව තියෙන නිසා අපි අකමැති වෙන ලස්සන දේන්තාවෙන් දැකලා ලස්සනයි කියලා හිතනවා කියන කුක්කරුනේ එයා ඒක ඇති කර ගන්න අකමැති වුණත් ඒක නෑ ඒක ඇති වෙන අපේ හැඟීමකට අනුකූල වෙන්නේ මේ පස්සෙන් ඇති වෙන සංඥාවන් ඇති වෙන වේදනාවන් ඇතිවන වේදනාවල් මේ විදිහට අනාත්මයි අනාත්මයි සංඥාවල් අනාත්මයි මේ විදිහට බලනයි කියන්නේ අර ඉස්සෙල්ල කියපු කරුණු ටිකන විතක්කේ අනාත්මයි, විචාරේ අනාත්මයි, සංහාව අනාත්මයි, සංචේතන අනාත්මයි කියලා. කනකට ඒ විදිහට බලන්න. දැන් අර ඒ විදිහට ඇහැ කන නාසය දිව ශරීරය සම්බන්ධ වූ එකේ පින්දුවේට ප්‍රතිබද්ධ වූ සියලුම ධර්ම අනාත්මයි අනාත්මයි කියලා හොඳට අවබෝධ කරගන්න. අනිත්‍ය තුලින් අනිත්‍ය නිසාම අනාත්මයට යන ආකාරය පැහැදිලිව අවබෝධ කරගන්න. අර කේක් ගෙඩියේ කෑලි 6-12කට කපනවා වගේ මේ ඉතේර කෑල්ලක් තව දෙකකට කපනවා. මොකද්ද? ඇහැට සම්බන්ධ වූ සියලුම දේවල් අනිත්‍යයි අනාත්මයි ඒකයි බයිනරි. සමාධිය සිටකින් මේ කරන්න පුළුවන් කරන්න බැරි නම් මා කියන්නේ. කනත පහළ වෙන සියලුම කනතුලින් ඇති වෙන සියලුම ධර්මතා අනිත්‍යයි එබැවින්ම අනාත්මයි කියලා ඒකත් අරින්න කරනවා. මේ නිදෙත නාසය දේව ශරීරය සහ මනස කියන සියලුම ඉන්ද්‍රයන්ට ඒ ඉන්ද්‍රයන්ට ප්‍රතිබද්ධ වූ සියලුම ධර්ම අනිත්‍යය අනාත්මය කියලා අවබෝධ කරගෙන ඒවා අපේ සිතින් හය පැත්තකට අයින් කරනවා. අර කේක් ගෙඩිය හයකට කෑලි කපලා කෑලි හය පැත්තකට අයින් කළාට පස්සේ මැද කිසිවක් නැති හිස් බව දිස්සෙනවා වගේ. මේ අනිත්‍ය සහ අනාත්මය හරියට අවබෝධ කරගෙන අපේ මේ ආයතන 6 අසකන නාසය දිව ශරීරයේ මනස තියෙන ඒකට සම්බන්ධ වූ සියලුම ධර්ම සම්මද අයින් කළොත් අපට අපේ ශරීර නිමිත්ත නොපෙනී යන අහසේ සිට පාවෙන්නා බඳු ශූන්‍යතාවයක් ස්වરૂපයක් අත්දකින්නට පුළුවන් වෙනවා. මෙතන නිවන නෙවෙයි නමුත්
නිවනට ලබා ගැනීමට පාදක වන ධර්මයක් මේ සෝවිතාරය. මේක කෙනෙකුට අත්දකින්නට පුළුවන්. දැන් මේ දක්වා කියන්නේ ඇහැට ප්‍රතිබද්ධ වූ සියලුම ධර්මානිච්ච වශයෙන් දැකලා ඒක කොටස් වලින් කරන්නට ඒක හරි ගියේ නැත්නම් අනාත්ම වශයෙන් උත් බල්ලා අනිත්‍ය අනාත්ම දෙකම වශයෙන් බල්ලා අයින් කරන්නට වෙන කරන්නට හයිපැති. එහෙමත් බැරි වුණොත් මෙතන ඇහැට සම්බන්ධ වූ සියලුම ධර්ම නාම රූප දෙකක් වශයෙන් වෙන කරනවා. කොහොමද? ඇහැ අනිත්‍යය අනාත්මයි කියුවා, රූප අනිත්‍යය අනාත්මයි කියුවා. ඒ පහළවන පටවිය ආපෝ තේජෝ වායු රූපවල තියෙන පටවිය ආපෝ තේජෝ වායු අනිත්‍යය අනාත්මයි කියලා අපි අවබෝධ කරගන්න. ඒ ඔක්කොම රූපස්කන්ධේ. රූප ගොඩ. ඈ ඊට පස්සේ ඇති වෙන ඔක්කොම ධර්ම මොනවද? චක්ක විඥානය කියනවා, චක්ක සංපස්සේ කියනවා, රූප සංඥා කියනවා, රූප විතක්ක කියනවා, රූප විචාර කියනවා, රූප සංචේතනා කියනවා, රූප සංහා කියනවා. නොඑක ආකාර දෙවල් මොනවද ඔක්කොම? නාමස්කන්ධ. අර 6 කෑලි 6ට කැපුවා කේක් කෑලි 2 කෑල්ලක් දෙකට කපනවා වගේ මේකේ තියෙන රූප කොට මෙන්න මේකේ තියෙන නාම කොට මෙන්න. මොකද මේ අර කලින් ශෝණිතාවේ දැක්කේ නැත්තේ නාම රූප දෙක පරිච්ඡේද වශයෙන් වෙන් කරලා දැකීමට තරම් ඥානෙ දිනුනේ නැති නිසා. ඒ ඥානෙ දිනු කරගන්නටයි මේක කරන්නේ. ඉස්සෙල්ලම කරලා බලනවා හරි යනවාද කියලා. පළවෙනි එකේ නෑ දෙවෙනි ක්‍රමයක් කරලා බලනවා. එකක් හරියන්නේ නැත්තම් අපිට මේ නාම රූප දෙක වෙන පැහැදිලි අවබෝධයක් නැහැ. ඉතින් නාම රූප පරිච්ඡේද ඥානියවත් ඇති වෙලා නැහැ හරියට. ඒක නිසා අපි මේ නාම රූප දෙක වෙන් කර කර බලන්නටයි මේ හදන්නේ. ඇහැයි රූපයයි රූපය ඊට පසුව ඒ ඇහැ හා රූපය සම්බන්ධ වී ඇති වෙන සියලුම ධර්මයන් නාමයේ කියලා ඒක නාම රූප දෙකකට වෙන්නේ. තේරෙනවද? කනේ පහළ වෙන කනයි කනේ පහළ කනට අරමුණු වෙන ශබ්දයි රූපේ. ඒ නිසා කනේ පහළ වෙනවා නම් ශබ්ද ගැටීම නිසා පිටක් ඒක නාමයි. පස්සයක් ඇතිවෙනවා නම් ඒකත් නාමයක්. ඒක නිසා සංඥාවක් ඇතිවෙනවා ශබ්ද සංඥාවක් ඒකත් නාමයක්. ඊළඟට ඉතින් වේදනාවක් ඇතිවෙනවා නම් ඒකත් නාමයක්. වේදනාවට පස්සේ සංඥාවක් ඇතිවෙනවා නම් ඒකත් නාමයක්. ඊට පස්සේ ඇතිවෙනවා නම් විතක්කයක්, ශබ්ද විතක්කයක්, ශබ්ද විචාරයක් නැත්නම් ශබ්ද හේ සංචේතනා කියලා පිටුවේ ඔක්කොම නාමයක්. ඔක්කොම නාම කොට ඉන්න බින්දන දීනේ වෙන මොකක්වත් නෑ. මේ නාම කොටයි මේ රූප කොටයි මේ නාම කොටයි මේ දෙක දෙපැත්තට කඩනවා. සිටි හොඳට අවබෝධයි. නාසයටත් එහෙම කරන්න පුළුවන් නේද? දිවටත් එහෙම කරන්න පුළුවන් නේද? කයටත් එහෙම කරන්න පුළුවන්. මනසදී මනසේ රූපේ වශයෙන් ගන්න හදවත් රූපේ වස්තු රූපේ අනිත්‍ය ඔක්කොම නාමස්කන්ධ. එන්න මේ නාම රූප දෙක හරියට බෙදුවට පස්සේ ඇහැට පහළ නොක්කොම ධර්ම වල මෙන්න නාමයේ මෙන්න රූපේ කනට පහළ නොක්කොම ධර්ම වල මෙන්න නාමයේ මෙන්න රූපේ කියන මේ විදිහට මේ ඉන්ද්‍රිය සම්බන්ධ වූ නාම රූප දෙක පැහැදිලිවම දැක පැහැදිලිවම සිතින් දෙකට ගන්න. අන්න ඒ විදිහට අර කලින් කියපු හිස් භවකට අත්දකින්නට පුළුවන්. එහෙනම් ඒකත් පැහැදිලිවම තියෙන තවත් ටිකක් වැඩ කරන්න. මොකද මේ අපේ සඤ්ඤා දිනේල නැහැ අවශ්‍ය කර්ම ඒ தත්ත්වය උදා වීමට අවශ්‍ය කර්ම සම්පූර්ණ වෙලා නැහැ. එහෙමනම් ඉතින් මේ පාදේ රූපස්කන්ධය අනිත්‍යයි, වේදනා අනිත්‍ය දුක යනාත්මයි, සංඥා අනිත්‍ය දුක යනාත්මයි කියන්නේ කලින් නිමිතේ මේ එක එක ඉන්ද්‍රියක් තුළින් පංචස්කන්ධය ඇති වෙන ආකාරය ඒක අනිත්‍ය අනාත්ම භාවය ඊළඟට තමයි. කොහොමද? ඇහැයි රූපයයි එක රූපස්කන්ධය. හරිද? ඊට පස්සේ යම් කිසි ඒක නිසා තියෙනවා නම් විඥානයක්. ඒක මොකද්ද? නාමස්කන්ධය පංචස්කන්ධයෙන් ගන්නේ විඥානස්කන්ධය. ඈ ඊට පස්සේ යම් කිසි වේදනාවක් ඇතිවෙනවා නම් ඒක මොකද්ද? වේදනාස්කන්ධය. රූපේ ආරගෙන යම් කිසි සංඥාවක් ඇතිවෙනවා නම් මොකද්ද ඒක? සංඥාස්කන්ධය. ඊට පස්සේ ඒක අල්ලගෙන විතක්කාරේ විචාර හරි තණ්හා හරි සංචේතනා හරි මොනවා හරි පිළිය ඇතිවෙනවා නම් ඒ ඔක්කොම මොනවද? සංස්කාරස්කන්ධය. මේ ඇහැට රූපේ ගැටීම තුලින් පංචස්කන්ධයෙන් ඇති වෙනවා පංචස්කන්ධයෙන් නැති වෙනවා. එහෙමද? කනට ශබ්දයේ ඇතිවීම තුලින් පංචස්කන්ධයෙන් ඇති වෙනවා පංචස්කන්ධයෙන් නැති වෙනවා.
නාසයටත් එහෙමයි. දිවටත් එහෙමයි. ශරීරයටත් එහෙමයි. මනසටත් එහෙමයි. අර කේක් ගෙඩියේ කෑලි හයකට කපු කේක් ඉස්සර දෙකට කපලා බැරි නිසා අපි කොටස් පහකට එක එක කෑල්ල කපනවා. පොඩිවට පොඩි රැගෙන ස්තන්ද බර වැඩියට කෑල්ල අයින් කරන්නට දෙකකට කපලා බැලුවා අයින් කරන්න එතකොට පහසු වෙන්නේ නැහැ. දෙකකට කපලා බලනකොට අයින් කරන්න බර වැඩි නිසා කෑලි පහකට කපනවා. තේරෙනවා. එතකොට පොඩි කෑල්ලක් අයින් කරන්න දෙස්සි. එතකොට ඇහි යම් කිසි ඇහැට සම්බන්ධ වූ අනිත්‍ය ධර්මතා ඇත්නම් මේ සියලුම ධර්ම අනිත්‍ය අනාත්මය කියලා පැහැදිලිව අවබෝධ කරගෙන ඒක නාම රූප වශයෙන් බලලා මෙන්න මෙතන තියෙන පංචස්කන්ධය මේ පංචස්කන්ධයේ මෙලෙසින් අනිත්‍ය දැනවා මෙලෙසින් අනාත්ම වෙනවා අනිත්‍ය තුලින් අනාත්මය දැකීම කරන්නේ මේ ධර්ම දේශනාව අහන්න දවස් ගානක් තිස්සේ නැත්තම් මේ ඇයිද කියන්නේ මොනවද කියලා තේරෙන්නේ අපි කියන මොකද ධර්ම දේශනා මේ ඇයට මේ කියනකොට පිටි කෙනෙකුට වැටෙන්නේ මම මේ කීප දෙනෙක් නැවිත කියවන වෙන දෙයක් මේ සති සංකජඤ්ඤය ගැන දේශනාවක් කළා මෙතන හිටපු ලොකුම හොත මහත්මෙන් මට ඇවිල්ලා කියන උගහාසේ කියනකොට දේශනාව කේක ඇති වැඩක් නැහැ කියලා ඒත් මම ගෙදර ගිහිල්ලා ඉයර්ෆෝන් එක දාලා තියෙනකොට ස්වාමීන් වහන්සේ මුතු මැණික් වගේ අපිට ඒක වටිනාකම අගේ කියලා දීම කරන්නද බැහැ. ඇයි උගහාසේක මඟදීන් අතර කරේ. එහෙම ඒ මට ඇවිල්ලා කියන මං ගැන මානිකට ආඩම්බරයකට කියලා නෙවෙයි. මේ කියන ධර්මවල අගය මේ කින්වත් ඇයට කියපු ගමන් අවබෝධවන්නේ නැහැ. අවබෝධ වන්නේ නම් ඒක පැහැදිලිව හොඳට සමාජන ශිතකින් අහන්න අහන්නට අර මැනික්කටයක් කොහොමත්නම් දාන්න බාරට දීප්තිමත් පැදලෙනවා වගේ මේ කියන ධර්ම දීප්තියෙන් දීප්තියට පත් වෙනවා ප්‍රභාස්තර වෙනවා අවබෝධ වෙනවා මේ නිසා මේ කැසට් පැටි නැවත නැවත අහන්න මේක දැන් ඒක පාට තේරෙන්නේ නැත්තම් දවස් තුන හතරක් හරි අහනකොට අධ්‍යයනුවට වැඩිය සම්මද්දුවට මෙත තේරෙයි හිතට වැඩිය අනිත්‍යට තේරෙයි එතකොට දැන් මේ පංචස්කන්ධයම ඇහැතුලින් ක්‍රියාත්මක කරන ආකාරය පංචස්කන්ධයම ඇහැතුලින් ඇති වෙලා නිරුද්ධ වී යන ආකාරය දකින්නේ පංචස්කන්ධයම එම නිසා ඇහැතුලින් ඇති වෙන පංචස්කන්ධයේ අනාත්ම වන ආකාරය දකින්නේ එහෙනම් කනකට ඒක ඕන නම් අපිට පුළුවන් කනයි සද්දයි ආපහම යන රූපස්කන්ධයේ සද්දේ නිරුද්ධ වෙනානේ කනත් මොහොතින් මොහොත පටේ යටි දහස වෙනස් වෙනානේ ඔන්න ඒක විනාශ වෙන නිසා අනිත්‍යයි ඒ අනිත්‍ය නිසා මේක අනාත්මයි ආත්ම කියලා ගන්නට ඒක ගන්න කිසිම නෑ අනිත්‍යද යන නිසා ඊට පස්සේ කණේ පහළන යන්ති සිතක් තියෙනවා නම් ඒක විඥානස්කන්ධේ ඒකේ යන්ති සංඥාවක් ඇති වෙනවා නම් රූප ශබ්ද සංඥාවක් ඇති සංඥාස්කන්ධේ ඊළඟට ඒ සද්ද ගැටීම නිසා යන්ති වේදනාවක් ඇති වෙනවා නම් මෙන්න වේදනාස්කන්ධේ ඒ සද්දය අරමුණු කරගෙන යම් කිසි විතක්කයක් හෝ විචාරයක් හෝ සංකේතනාවක් හෝ සන්නාවක් හෝ කවර ආකාර සිතුවිල්ලක් මනසට නැගෙනවා නම් ඒ සියල්ලම සංස්කාර ස්කන්ධේ. එන්න. මෙන්න මේ ස්කන්ධ පංචකය ස්කන්ධ පහ කොටස් පහ අපි ඇහැ තුලින් ක්‍රියාත්මක වන ආකාරය දකිනවා කන තුලින් ක්‍රියාත්මක වන ආකාරය දකිනවා. නාසය තුලින් දිව තුලින් ශරීරය තුලින් මනස තුලින් මේක ක්‍රියාත්මක වන ආකාරය දැකන දැක්කාට පසුව ඇයි ඇති වෙන්නේ මෙන්න මේ ධර්ම කොටස් මේවා නාම මේවා රූප මේවා අනිත්‍ය මේවා අනාත්මයි මෙන්න පංචස්කන්ධය මේක අනිත්‍යයි අනාත්මයි නාසයත් එහෙමයි දිවෙත් එහෙමයි ශරීරෙත් එහෙමයි මේක හරියට අවබෝධ කරගෙන අරතික කොහොම සිටින් අයින් කරනවා සමාධිමත් සිටින් පක්ෂකට සිටින්ම දාන එතකොටත් අපිට අරතිය කුසෝණ්‍යතාවයේ දකින්නට පුළුවන්. ප්‍රායෝගික වශයෙන්වත් දකින්නට පුළුවන්. මේකත් කරන්න දෙන්න නම් ඉතින් ඒක තව ටිකක් හදන්න වෙනවා. මහත් ආය දහතු වශයෙන් ඊළඟට බලන එකත් දැන්. ඉතින් ඒක දීර්ඝ වශයෙන් කියන්නේ දැන් වෙලාව නම් මේක පිට වෙනවා. ඒ විතර දිගින් දිගට යන අවශ්‍ය නැහැ. ධාතු වශයෙන් බලනවා, පටිච්චසම්පාද වශයෙන් බලනවා, මේ ස්කන්ධවල තියෙනව කොතරම් ආකාර. අපි මේ දෙක විතරක් ඇති දැනට නාම රූප වශයෙන් සහ පංචස්කන්ධ වශයෙන් බැලීම. දැන් මේ දක්වා අපි ප්‍රකාශ කරේ වෙන මොකක්වත් නෙමෙයි. මේ තින් අත්තරේ මාස දාන කිසි භාවනාවට වින් වින් වශයෙන් ගත්තු අරමුණු සියල්ලම එක එක ඉන්ද්‍රියට සම්බන්ධ කරලා ඒ ඉන්ද්‍රිය තුලින් ඒවා ගලාගෙන යන හැටි දැකලා ඒවේ අනිත්‍යතාවයත් ඒවේ අනාත්මතාවයත් වටහා ගන්න එකයි අපි කතා කරන්නේ. මේදී පැහැදිලිවම අපට අවබෝධ වන්නේ පංචස්කන්ධ ලෝකය ක්‍රියාත්මක වන්නේ කොහොමද නැත්නම් පටිච්චසමුප්පාදයේ අපේ සංස්කාර තුල ඇති වෙවි නැති වෙවි යන්නේ කොහොමද කියන එක. හේතුඵල දෙකයි මේ අපි අද කතා කරන්නේ. මෙන්න මේක පස්සේ අර ශූන්‍යතාවය වෙන දැක්කොත්
එයින් එහාට කටයුතු කළ යුතු ආකාර ගැන අපි නිරන්තරයෙන් ප්‍රකාශ කරලා තියෙනවා නැවත ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැහැ. එතකොට ඒ අනුව කටයුතු කළා ආකාර රාශියක් තියෙන එකවර ආකාරයකින් ඔය කටයුතු කරලා අමාමානිවන සාක්ෂාත් කර ගන්නත් පුළුවන්. එ නිසා මේ පින්වත් අය සමාත පෙරට පුළුවන් භාවනාවක නිරත වන ආස්වාස් ප්‍රාස්වාස් භාවනාව ආනාපාන කරන කෙනෙකුට ඒකම කරන්නත් පුළුවන්. ඒ වගේම තින්ගෙන් ඇවිලින් කරනවා නම් ඒකම කරන සමාසවද කරන භාවනාව කවරක් වුණත් මෛත්‍රී කරුණා මුත්තාවක එක්ක හරි මොන භාවනාව හරි පිළිපොල් හරි ඒ භාවනාවේ මේ ඇයට නිරත වන්නට නිදහස තියෙනවා. අපි මේක ප්‍රකාශ කරේ මේ දක්වා මේ අය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මස්නේ කරපු ඒ භාවනා අරමුණු ඒක රාශී කරලා නිවනට යොමු කරන ආකාරයෙන් දෙදින් දැකිය යුතුද කියන ආකාරයයි අපි පෙන්වා දුන්නේ. එමේ නිසා මේ තින්වත් අයට හැකි කෙනෙක් ඇත්නම් මේ ආකාරයෙන් භාවනා කරන්න, ඒකේ භාවනා කිරීම තුළින්